අපි දැන් සූදානම් වෙන්නේ ඊටාත්ම වැදගත් පලිබෝධ නාශකයක් විදියට අපි සලකා බලන පලිබෝධ නාශක අතර අපි මේක භාවිතා කරන්නේ නැත්නම් දිලීර නාශකයක් විදියට භෝගගාවේදී මේ මේක හඳුන්වන්නේ බෝඩෝ මිශ්‍රණය කියලා. මේක අපේ රටේ ඈත අතීතයේ ඉඳන් භාවිතා කරා කුෂිකාර්මික බිම්වල දිලීර රෝග පාලනය කිරීම සඳහා. මේක ආරම්භෙන්නේ ප්‍රංශයේ කියන රටේ බෝඩෝ නගරේ ඇතිවෙච්ච ඒ ප්‍රදේශවල ඇතිවෙච්ච මිදිවගාවක දිලීර රෝගයක් පාලනය කරන්න මේක භාවිතා කරලා තියෙනවා. ඒ අනුව අපේ රටේ පසුකාලීනව දිලීර රෝග පාලනය කරන්න මේ බෝඩෝ මිශ්‍රණය යොදාගෙන තිනවා. අපේ ගොවි මහත්තුරු ඒක සාර්ථක ප්‍රතිඵලයක් පත් කරගෙන තිබ්බා. ඉතින් ඒ නිසා පසුගිය කාලේ විශාල වශයෙන් වෙළඳ පොලේ තිබිච්ච රසායනික ද්‍රව්‍ය නිසා අපිට මේ වගේ දේවල් ගොවි ජනතාව අතර ප්‍රචලිත වුණේ නැහැ. උනාට මේ දේවල් වලින් ඉතාමත්ම අඩු මුදලක් භාවිතා කරලා ඉතාම හොඳ ප්‍රතිඵලයක් ගොවි මහත්තුන්ට අත්පත් කරගන්න පුළුවන්. මේක භාවිතයේදී අපි යොදා ගන්න මේ අමුද්‍රව්‍ය වලට සාමාන්‍ය ලීටර් 16ක ටැංකියකට අවශ්‍ය දිලීර නාශකය සකස් කරගන්න රුපියල් 100කට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ. අපි වෙළඳ පොළට ගියාට පස්සේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් දිය ගැසූ හුණු කියලා අපි මේ හඳුන්වනවා. මේ හුණු ගන්න පුළුවන් නැත්නම් අලු හුණු, ඒ දෙකම මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපි තඹ සල්ෆේට් නැත්නම් කොපර් සල්ෆේට් කියලා හඳුන්වනවා. නැත්නම් පල්මාණිකම් කියලා සිංහල බෙහෙත් බඩු අලීකරණ ස්ථානවලින් මේක ලබා ගන්න පුළුවන්. මේ දෙක තමයි භාවිත කරන්නේ මේ බෝඩෝ මිශ්‍රණය සකස් කරන්නේ. ඉතින් මේකේ ප්‍රධාන දිලීර විදියට අපි සැලකුවත් පාලනය කරන්නේ ප්‍රධාන විදියට සාකවල මූල පද්ධතියට ඇතිවෙනවා මුල් කුණුවීම් වගේ රෝග. අන්න ඒවා පාලනය කරන්න අපිට මේක පසට යොදන්න පුළුවන්. ඒ වගේම පත්‍ර පුල්ලි රෝග, ඒ වගේ දේවල් පාලනය කරන්න. ඒ වගේම පත්‍රවල ඇතිවන යම් යම් රෝග පාලනය කිරීම සඳහා දිලීර රෝග පාලනය, පිටිපුස්, යටිපුස් වගේ රෝග පාලනය කරන්න. මෙන්න මේ දිලීර නාශකය යොදා ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ගොවි මහත්තුරුන්ට අඩු කාලයක් තුලදී තමන්ට අවශ්‍ය කරන පලිබෝධ නාශකය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨයට යොදන්න පුළුවන්. මේ වගේ පලිබෝධ නාශකයක් යෙදීමෙන් වෙළඳ පොළට යන්න අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දෙක ලබා ගන්න විතරයි. ඉතින් මේ අපි ලීටර 20ක පලිබෝධ නාශක මිශ්‍රණයක් සකස් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙතනදී සලකා බැලුවොත් දිය ගැසූ හුණු ග්‍රෑම් 300ක් අපි මේකදී යොදා ගන්නවා. ඒ වගේම කොපර් සල්ෆේට් නැත්නම් පල්මාණික්කම් ග්‍රෑම් 100ක් මේ සඳහා අපි භාවිතා කරනවා. මේ දෙක තමයි සාමාන්‍යයෙන් ලීටර 20ක ප්‍රමාණයක් අවසානයේදී අපිට ලබා ගන්න පුළුවන් දිලීර නාශක විදියට. මේක හුණු ග්‍රෑම් 300 වතුර ලීටර 18ක මිශ්‍ර කරනවා. ලබාගත් උහුණු ටික හොඳින් දිය කරනවා ජලයේ දිය කළා. ඊළඟට කරන්නේ අපි ලබා ගන්න පල්මාණික්කම් නැත්නම් කොපර් සල්ෆේට් ටික හොඳින් දිය කර ගැනීම. ඒ සඳහා අපි මේ සඳහා ග්‍රෑම් 100ක් අපි ලබා ගන්නවා. ඒ ග්‍රෑම් 100 මේ වගේ ප්ලාස්ටික් භාජනයකට දාලා එකට වතුර ලීටර 2ක් අපි යොදා ගන්නවා. මේක ද්‍රාවණය සකස් කරගන්න මේ විදිහට අපි කොපර් සල්ෆේට් නැත්නම් පල්මාණික්කම් ද්‍රාවණය සකස් කර ගන්නවා. හොඳින් දිය කර ගන්නවා මේ පල්මාණික්කම් කයට හොඳින් ජලයේ දියවන ආකාරයට. එහෙම සකස් කරගත්ත මේ ලීටර 2ක ප්‍රමාණය කලින් සකස් කරගත්ත හුණු ද්‍රාවණය ලීටර 18ක්. මේ ලීටර 18න් කොටසක් අපි මේ පල්මාණික්කම් ද්‍රාවණයට එකතු කරනවා. එකතු කරලා අපි බලනවා මේකේ පදම කොහොමද කියලා. පදම පිළිවිලා තියෙන ආකාරය අපි දැන් මේක බාස්කට් එකට දාලා මේ විදියට මේ පල්මාණික්කම් ද්‍රාවණය. එතකොට මේ පල්මාණික්කම් ද්‍රාවණයට අපි අර කලින් සකස් කරගත්ත හුණු දියරයකින් කොටසක් එකතු කරනවා. සාමාන්‍යයෙන් අපි කලින් කිව්වේ ලීටර 18ක්. මේ ලීටර 18න් ලීටර 12ක් අපි මුල් අවස්ථාවේ මේ ද්‍රාවණයට එකතු කරනවා. මේ හුණු ද්‍රාවණය යොදලා හොඳින් මිශ්‍ර කිරීම කරනවා. මේ ආකාරයෙන් හොඳින් මිශ්‍ර කළා අපි ඒකේ අපි බලනවා මේකේ පදම කොහොමද කියලා. මේ පදම සැකසීලා තියෙන ආකාරය බලන්න අපි මේ පිරිසුදු යකඩෑනයක් මේ සඳහා භාවිත කරනවා. මොකද මේ පිරිසුදු යකඩෑනයක් මේ ද්‍රාවණය ගිල්ලලා සුළු මොහොතක් ගිල්ලා තැබීමෙන් අපි මේකේ පදම නිරීක්ෂණය කරනවා. අපිට පේනවා මේ සුළු වෙලාවක් මේක දාලා තියෙනකොට මේකේ තඹ පැහැයට අර තඹ කොප අණු මේ යකඩෑනේ තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙනවා නම් මේක මේකේ ද්‍රාවණයේ කොප ප්‍රමාණය වැඩි. එතකොට පදමෙන්ද නැවත ජලය හෝ අර හුණු ද්‍රාවණය නැවත එක් කිරීම තමයි කරන්නේ. එතකොට අපි නැවත මෙහෙම හුණු ද්‍රාවණය එකතු කරනවා. මොකද මේ යකඩෑනේ කහ පාට අපිට පේනවා. ඒ කියන්නේ තඹ තැම්පත් වෙලා තියෙනවා නේ. එතකොට මේ තඹ දිය වෙලා යන්න ඕනේ. හොඳ පදමට එනවා කියන්නේ අපි මේ අවස්ථාව තමයි. එතකොට නැවත මෙහෙම අපි හුණු ද්‍රාවණය එකතු කරනවා. එතකොට භෝග වගාවට යොදන අවස්ථාවේ මෙහෙම මේ අපි යොදා ගන්නා යකඩෑනේ හෝ ඒ යොදා ගන්න පිරිසුදු පිහිතලේ තඹ තැම්පත් වෙලා තියෙන්න බෑ. කහ පැහැ නැති වෙන්න ඕනේ. තඹ පැහැ නැති වෙන්න ඕනේ. මේ අවස්ථාව තමයි භෝග වගාවට නැත්තම් අපේ කුෂිකාර්මික භෝග වලට යොදන්න හොඳ පදමාව කියලා අපි සලකන්නේ. එතකොට මේ අවස්ථාවේ තමයි අපි මේක භෝග වගාවට යොදන්නේ. අතර මේක දිලිරනාශකයක් විදිහට ක්‍රියා කරනවා වගේම මේකේ තියෙන මේ කොප ඒ වගේම කැල්සියම් ඒ වගේම සල්ෆර් කියන මේ शाक पोषक विधिरात मेक वक्राकार क्रियाकरण दीति के अंशुमात्र मूल द्रव विधिरात क्रियाकरण एवं सालपगीन शाकोल मैटा पालने क्रियाकरण एवं अवस्था के बहु विधियट मेक अभी भोगवेदी व्यतगत्न दिलीर नाशकया पुनः शाक पोषक विधिरात मेक अभी व्यतगत्न तो मे वगे दिलीरनाशक नक्ता कृमिनाशक योदान्नोनी सवस्काल विशेष सवस हतरंग इतर पास से दैडी हिरुवेलिय पहावेलागी अवस्थावक तमई मे वगे विशेष अभी कालीन कथाकर कोहम निस्सारके सुदूर निस्सारके कुरुदुकोल निस्सारके इस वास्ते में बोडो मिश्रण वगे मे देवाल दैडी इरुरश्मियन अवस्थावल मुखद दैरी मेव योजने वेंट पुलवा ये निशा हवस्काले सूर्यालोके पहावेलागी आट पास तमई मेका पे श्रेष्ठवल्ट ये धीम वेदगत्तेन्ने इतकोट तम अभी बलापुरत्वेन प्रतिफले लबागंड पुलवांगेन्ने इति योजना कोटात विशेषें शाक पात्रमत मीदुमक विदिहट रැඳෙන්න शाखपत्रोलिंग अर बिंदु बिंदु बेरे नमे पत्र मत मीदुमक रैंधन विधीर तमाय अभी मे दिलीरनाशक सो कुमीनाशक योदागण्ड अवश्यतावे दिए भोग वगावट योदांड काली पिछुरा आधारे मेक पेरीमट अक्कल तमाय स्प्रे टैंक आधारे अभी पे भोग वगावट योदांड मुकदे पेरीमतुलिंग अभी मे द्रावणे दिए याम याम कोटास अयंकल अभी मे योदागण्ड पुल नेता स्प्रे टैंक नौसल हिरवी मनीसा पास विविध कैटलोट मून पान सिद्ध हरित समाज आर्थिक रोटावाक तुलेन सौभाग्यमत श्रीलंकावाक